ජනාධීපතිතුමයි අගමජිතුමයි ගෝලෝ රොත්තත්දාගන පුරසාරම්බෑවා. එකක නිසා සමක ජනබලවේගේ නිල මතය ප්‍රකාශ කිරීම සඳහා හි මාධ්‍ය ප්‍රකාශකවරය හැටිටදෑ ම මේ මාධ්‍ය හමුව අද පවත්වන්නේ පක්ෂය වෙනුවෙන්. පළඹවෙන් ආරම්භේ දෙ කියන්න ඕන ගරු අගමජිතුමා කිව්වා එතුමන්ලාට මහපාරත් ඔට්ටුයි වැල්ලත් ඔට්ටුයි පාදයතරත් ගිල්ල තියනවා චන් දෙකට එන්න ගිලිවෙල්ලා අපි අගමැත්තුමාගේ අභියෝගේ ාරගෙන අපි ඇතුමට කියනවා අපිටත් මහපාරත් ඔටට ඒවගේම වැල්ලත් ඔොට්ටුයි ඒවගේමට කුඹරත් ොට්ටයි චන්දෙත් ොටතුිය අපිට. එනිසා අපි අගමත්තුමාගේ අභියෝගගේ භාරාරගෙන අපි ඇතුමාර කියනවා තමුන්නාන්සලා බයේ කල්දාපු පලාාත්පාලන මැතිවරණය තියන්න ඒ අභියෝගේ බාරගන්න සමග ජන බලවෙ ෙලාෑස්ති ජනවම ටස් කරල බලමු කොයි පැත්තර ජනමතති ති කියන්න කියල. එවිතරක් නෙමයි. ැද දහන මේ සල්ගාධදු ක්‍රීඩාගන ය සල්ගා ක්‍රීඩාංගනයයි මධදේසිං විමර්ශණය කරලා බැලුව තෙරේ අපි මෙදාපාර කොළඹ හෝ නුවර හෝන මේ කරන්න ලබනමාස අපත් සල්බාදු ක්‍රීඩාංගනයේ තිහලා අපිත් පෙන්න්නනවා ජනවර්ම කොහෙද තියන්නේෙ ලා අගමැතුමා පුළුවන් ඔබතුමාගේ අපි විගයයි අපි බාරගත්ත අප අභියෝග පතුමා බාරගන්න කිලිවරල්ල ඒ අංක එක. අංක දෙක තමයි ජනාධීපචිතුමා කියනවා දැ පො පහර නැතුව හරි ගොවියන්ගේ හාදාහැම සියට සීයකින් වැඩිරනෝ කියලා මට තේරෙන්නෑම සී බුද්ධියන් කියී උප්‍රශයද කිිරල්ලා. පෝර නැතුව නි්පාදනය නැත්තම් වන්දිි කියෙවල තමයි වැඩි කරන්න වෙන්නේ. වන්දිගෙවන්න කියද අකරයකට වී ගොවිතනට රපියල් හත ිස් දාහයි උපරමේල අකර පහකට අනෙත් වගාවන්ට අර අකර දෙක හ මාර්තමය ගෙවන්නේ. එතකොට එක කන්නයක් ඕකෙන් කවර කරලා. දැ ඩින පුළුවන්ත ඇද කියනක පට තේරෙන්න. හැබ එකදඇතියනවා ගොවිය අනික හිඟා කන මිනිස්සනේ දැන් අපි දැක්කයිගේ පත්තරේ ෆුල්පේ දැන්වීම් දාලා ගොවියන්ට වන්දිකෙවනවා. මේ එක රයින් ගත්තු තීන්දුවකින් සම්පූර්ණම රටේ නිෂ්පාදනය අඩාල කරලා අප කෘෂ්‍යපනෑනේ විනාස කරලා ආහාර උද්ධමනය වැඩි කරලා බඩුමිල වැඩිවෙන්න ඉඩ දීලා දැම් වන්දිිකෙවනකත් උත්සවතිල දෙෙන ආ්ඩුවක් මේක. ඉතිගේ නිසා මේක කොහෙන් කතා කරපේ කද්ද කිය එක අපි දන්න නෑ. එනිසා අපි ලාපොත්තුය යිළංඟ තුන්වනි රර්ණය විදිර කියන්න දැන් සාමාන්‍ය පුද්ගලයකට තියෙන්නේ මොල එකයි. ද මුදල් ඇැමතිර තියෙනවල මොල හතක් අපේ මටනම් පේන්නේ අයට තින හතක් ඇසසිවත් මොල භාගය තියෙන්නේ. මොකද එයාට මොල භාගයක් තියනෙ දතමයි දෙසම්බර්මාසේ අයවෑගෙනල්ල ඒ අයවයේ නොතිබිච්ච වියදන් දෙකක්. මාසියක් යන්න කලින් යයි දිරිපත් කරලා තියනවා. ඒ පලවන එක තමයි බජට් කරපු නැති රුපියල් පන්දාහක් ලබාදීම. එතකොට මේ වියදම දරාගන්න කොහෙෙන්ද ලි දන්න නහැ. එතකොට ඒ මොලහත්තවද ොල බග වැඩද කියන අපිට ලොකු මේ ප්‍රශ්නත් තියෙනවා. ඉළඟට මේ වැඩ ලක්‍ෂයක් කියලකක් ගැනලති නවා. මේ වැඩ ලක්ෂයක් කියල ගෙනනලතියනෙන මකොටද මේ වැඩ ලක්ෂය මිනිස්සු කන්න නැතුව ඉන්නකොට කරට් නැතුූ ඉන්නකොට. ගැස් නැතු ඉන්නකොට බෙත් නැතුව ඉන්නකොට තෙල් නැතුව ඉන්නකොට බඩුමිල වැඩි වෙලා ලෙවකකා ඉන්නකොට මේ ගමේ පාරවලහදන සෙල්ලම පටන්රන්තින වෙන මෝකට අකත්න මේ ගමේ ඉන්නාර ත්‍රරඩ පෝට්ටු කාඩර එකේ ඉන්න ප්‍රාදේශනායකන්ට හොරකං කරන්න දෙන්න කියනගි පැදිලො කියන්න කැමැති. එතකට මේ හොරකං කරන්න දෙන්න තමයි මේ බන්බජටත් වියදම කරන්න කොහෙන්ද සල්ි අච්චු හලා සල්ලි අච්චු ගනක ගමේ සිරිසන මහත්තටයි නැත්තම් ලෙන්චිනාහාමිරටයි ැසි එකත්දුන්න කරගන්න පුුවන් සල්ි අච්චුකාලා ඕන කෙනෙකට ඕනු දෙක්කරන පුලුවන් දැන්ම අපිට මේ මොනාරි ටියෂන් පන්තියේේ ටියවටරකක්ගත්ොත් ඒක පොටකොපිගල ඕන තරම බෙදන්න පුලුවන්නේ හැබයි තවු්ටර එක ගහන්න මොලේන්න ඒ පොටකපිකල්ල බද කිලිවරල් ඒගේ සල්ලි අච්චු හලරනන්නේ ඕන තර කරන්න පුොල ඒයනිසා අපි තවදුරටොත් කියවා. මේ මුදල්ල ඇමතිගේ මොල හත්ත කෙසේ මොල බාගෙ කොච්චරද කියල පෙන්ෙනන්න නං. දැ බලන ලංක ඉතිහාසේ. කිස්සිෙම ආ්ඩුවක් අතතියපු නැතිගද්දමයි ඊට එකයි EPAF එකයි. මොකද මේරටේ පුද්ගලිකාංශේ ඉන්නවා මිලියන දේකටාසන සේවකයින් පිරිසක්. ඕන් තමන්ගේ ජීවිත කාලයම දාඩිය මාන්සිය කඳුල කැපරලා හම්බරපු මුදල්. ඒේකෙන්ටගේ විශරාප වැටුපක් නොලැබැන හින්ද ඒකතමයි තියන්ගඉන්න තමන්ගේ දුව කසාද බන්දල දෙන්න දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දෙන්න විශ්‍රාමදිවිය කාටවත් අතනොපා ජීවත් වෙන්න. එතකොට මෙන්න මේකට ඊF එකFකට පලවෙන අතාවර අචතිීල තියනවා. දැන් ලංකාතින ලොකම ෆන්ඩක තමයි ඊට ක. එකො ගියවෞුදයෝගේ ලාබේ දලවශයෙන් රුපියල් බිියන දසේ පනහකට වැඩිය. බිලියන? බිලියන හැකට සන්න මදලක් සිියයට විසිපහ ටෙක් ගහන්නනා දන්නන කොරද. මේ පෝටුවේ පල්ලහන්න තරාඩ කණ්ඩායමට හොරකන් කරන දෙන්නයි. ගජමිතුරන්ට රුපියල් බිලියනට සීය සාන්න ද ඩ ොට ආර්තික ප ත් ර ුන් න්න දගල න් මනිස්ස ල ජීවිත කාල මකර සල්ලිටි හො ස් ව න්න දේ ම ති ෙල්ල රන ල න මිියන දෙකේ ජනතාවගේ බරත ගහන නැවත්වූ නැත්තං. අපි. මේ මිියල් පාර්ට බස්ෂනවා. අපි පාට බස්යන්න අර මයින්ද මාත්‍යගේියාවගේ පුත්්සයිකලේ තෙල් නැතුනා පාර යනවාගේ නෙමයි. හරිද සටනත් දිනවන්න. එනිසා වැඩවර්ජන පාන ඒවගේම මිනිස්සු පාර් බහිනික නවත්වන්න ඕනනම් හම මේ පනත මේ ටැක්ෂක ඊපFකට තියන්නතුව හකුල ගන්න කියලා අයිකරගන්න කියලා අපි මුදල්ල මිතර කියන්න කැමති අනිතික මේ යට අමතරද. මේ විස්සාම පෙටපු බැට් ැටුප පෙනුත් මේඒ පන්ඩ කනුත්ම ටැක්සයක් ගන්නනවා. මේක කවදාවත් මේ ආත්ේදිී මේරට ච්චද වලන්නෙමයි, මේ මොල හත වැටද මොල බාග වැඩද මොල කන්ද මොල කලද වැටඩදකි වල මටේරන්න. එද එනිසා මේ මාලක පන්පෝරි කාාල කෙනපු මුදල්ලමති කරන වැඩේ ඔන්නොකයි. දැන් ඒක කරල සල්ල ච්චකාල තුනත් වැඩන්නෑ මොද හෙතුව තමට ලැබන ආදායමෙන් ජීවත්වෙෙන්න බෑ. ි කරට ට ුත්නෑද මොකද උදමන වැටිවිලා යෙන. එකොට තමාගේ වැටුප ලැබන වැටිපට වටිනාගම අඩු වෙලා තියෙන්නේ. මොකද ඒමට්මට උද්දමනය අරහා බාන්්ඩමිල මේ ඒලගිහිල්ල තියන්නේ. ඉති එනිසා ඇත්තවශයෙන්ම බඩු මිල්ල සීකරයෙන් ඉහලයදී මේකගේ සොච්චම් මුද ලදී හරි යන්නෙත්නෑ. මොකද හේතුව උද්ධමන පාලනය කරනන්නත්න් කොච්චර වැඩිකර කොලෙන්න එනිසා වහම මේ සල්ලි ච්චිහනක අතර කරන්න උද්ධමනය අඩු කරන්න උද්ධමනය අඩු කරලා මිනිස්සුන්ට අතර ලැපෙන මුදලේ වටිනාගම වැඩි කරන්න එතකොට ආහර මිලත් පාලනය වේවි ඉති එනිසා දැන් අපේ ඇහුවනං අපි ෝ කියල දෙෙනවා අප ඇහුවේ නෑනේ ඉති ඒනිසා අපි ඊළඟට මේ කියන්න කැමති මේ ද මේ මේ වැඩේ හරියට මේ එකසාකුවකට මුදල් ලැමති විදිනවා නිසා කකට මහ ැන්කවා අතිවැැති විදිනවාගේ මැක්වෙන්නේ මකද මුදල්ලමට ටැක් ගානවා බෑන්ක අදිපති සල්ලි අච්චු ගනවා. හද දල්ලමති ටැක්ස් ගානවා බෑන්ක අදිපති සල්ලි අච්ච කාාන. එතකොට මේ දෙන්නම ජනතාවගේ සාක්කෝට විජන තත්තුවඇත්තම අපිට පේන්නේ. එතිගේ නිසා අපි යලිත්වතාවක් අවසාන වශයෙන් කියන් ඩෝන. අගම ජිතු මාගේ හරි. ජනතිපති හරි මුදල්ල මති කාරි අභයෝග භාරගන ස්තිේ ජනවරම ටෙස් කරන්න පුළුවන්න න්දතියන්න. පුළලුව වන්න ජන්දතියන්න ප්‍රදේශවා මතිවරන කල්දාපේක. ර ර නම් ද ොද ද ොහද කාල හෝස ල ින් බේ අවුද්ද කල්දලදින. අපි න්නම් වැල්ලදි නන්ද කරම, න්නන් කුම්රදු ජන්දකරම, ඔන්නන් ස්කෝලද ජන්දරම ඔන්න ම ාරද න්ද කරම, නැත්තන් න්ද පොලද න්ද කරම. අපි යෝග බාගන ලැස්. නිමු රපෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තා කරනය.